මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. පසුගිය වසරේ ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 90ක්. මෙවර එය රුපියල් 1,32,99,000ක් දක්වා වැඩි වී ඇති අතරේ යම් ගාස්තු සහනයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර දළදා වහන්සේ දියවඩන නිලමේවරයාගේ පෞද්ගලික දේපලක් නොවන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිකාරී පූජ්‍ය වලවා හැඟුණුවේ ධම්මරත්න හිමියන් පවසනවා. අද වෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලක්ෂ 130 ගානක බිලක් පෙරහැරට පෙර ගෙවා නිම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු නියෝජනය කරන 225ටම එකෙකුටවත් මේකෙන් ගැලවෙන්න බෑ. මේ ඔක්කොම ඡන්දෙන් තේරිලා පත් වෙලා අවුරුදු 5කට ගියපු අය. මේක ආණ්ඩුව කරනවා, කැබිනට් එක කරනවා, මේක විපක්ෂයෙන් අපිට බෑ, මේ බලේ නෑ කියලා කාටවත් මේක කියන්න බෑ. ඒවා පූජනීය පිම්බීම් පූජනීය වස්තුන්. සුද්ධොත් ගිවිසුම් වෙලාවේ සුද්ධොන්ට කිව්වේ අතිගරු මල්ලතු මහා විහාරයේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලා ඒවකට වැඩ හිටපු සංඝරාජ උත්තමයාණන් වහන්සේලා. සුද්ධොන්ට කිව්වේ තමුසෙලා ගිවිසුම් ගහනවා. හැබැයි දළදා හාඳුරුවන්ගේ තේවාව පෙරහැර ඒවට තමුසලාගේ අනුග්‍රහය දෙනවා. ඒවට එකඟ වුණා. එදා අනගාරික දරුම් පාලතුමා කිව්වනේ සුද්ධෝ රට දාලා යයි. එවුන්ට ජාතක වෙච්චි 70ක් මේ රටේ ඉන්නවා. ඒ 70 කෝඩ් දාගෙන එයි. එතකොට මේ රට පාලනය කරන්නේ කළු සුද්ධෝ. ආන් ඒක වෙලා තියෙනවාද? මේ ඉන්න එකෙකුටවත් ආගමක් දහමක් නැහැ. ඔය ඔක්කොම බොරු කරන්නේ. එවුන් ඔක්කොම හොරු. ඒ හින්දා අද දළදා මාලිගාවේ පෙරහැර කරන්න මුදල් ඉල්ලනවා නම් ඔය බස්නායක නිලමෙලා ඒ අය ඡන්දෙන් පත් වෙන්නේ මතක තියාගන්න ඕනේ. ඒ වගේම දියවඩන නිලමේ කියන චරිතෙත් ඡන්දෙන් පත් වෙන්නේ. දැන් මාධ්‍ය ආවරණය කරන එක මාධ්‍ය එපාලු. එහෙනම් මේ දැන් දළදා පෙරහැරේ ඔය සජීවී පටිගත කිරීම පෙරහැර ලෝකෙට පෙන්වන්නේ කවුද? මාධ්‍ය නෙවෙයිද? ඒ හින්දා නිලමගේ දේපලක් නෙවෙයි මේක. මේක සමස්ත ලෝකයේම පූජනීය පරම පූජනීය ජීවමාන බුදුහාඳුරු වැඩ ඉන්න තැන මේක. ඒ හින්දා ඔය ඡන්ද 400 ගානකින් පත් වෙච්ච නිලමෙට බලයක් දීලා නැහැ එහෙම කියන්න. ඡන්දයෙන් පත් වෙච්ච මුදලාලි කෙනෙක්නි ඔහේ. ඔහේ මුදලාලි කෙනෙක්. ඔහේ ආණ්ඩුවත් එක ඩීල් දාලා පාරවල් හදලා කොන්ත්‍රාත් කරලා මේ ඔය හැමතැනම පාරවල් කරලා තියෙන අනුරාධපුරෙත් අපි දන්නවා. එහෙනම් කාලි දේවාලේ ගානේ පස්සේ ගියපු මිනිසෙක්නි. ජීවමාන බුදුහානුවන්ගේ භාරකාරයා තමුන් නෙවෙයි, මල්වතු අස්ගිරි අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලා. යටතේ තමුන් ඉන්නේ. තමුන්ගේ දේපලක් නෙවෙයි. මතක තියාගන්න. ලක්ෂ 8000කට 9000කට නාවල ගෙවල් ගත්තේ කොහේ සල්ලි වලින්ද? හෙලිකොප්ටර් බාන්න පුළුවන් ගෙවල් තියෙනවා එතන නාවල. අපි දන්නේ නැහැ කියලා හිතුවද? තමුන් නිසා අති ගෞරවනීය මල්වතු මහා විහාරයේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේ දැඩි ලෙස අප්‍රසාදයට පත් වුණා තමුන් නිසා. තමුන්ගේ බූදලයක් කියලා හිතන්න එපා. මෙයාගේ තනි තීන්දුවට මේවා කරන්න බෑ. ඈ අතිගරු මහානායක මහින්පාණන් වහන්සේලා තමයි මේකේ බහරකරුවෝ. ඔය දේශපාලඥ වෙනකොට තමුල්ලා ඇඳුම් ඇඳගෙන හොඳට පිළි අරගන්නවා මල් වට්ටි දීලා. අර අහිංසක අම්මලා තාත්තලා මල් ගෙනල්ලා මල් වවාගෙන ගෙනල්ලා මලක් පූජා කරන්න කරුණු ගාවට කිට්ටු වෙන්න බෑ. අර වගේ පල් හොරු ටික පහත මාලෙන් දලදා කරුණු ගාවට මරන් යනවා. ඈ ගිජුලි හිනියෝ ටික උන්ගේ අතේ ලේ තියෙන්නේ. ඒ හින්දා සෙල්ලම් කරන්න හදන්න එපා. මුළු රටම පෙළගස්සන මතක තියාගන්නවා. මාධ්‍ය හින්දා තමයි ඔය මේ රට රැකිලා තියෙන මෙච්චරවත්. ඒක තේරුම් ගන්නවා. ඒ හින්දා රටේ වැසියන් එක්කාසු වෙන්න දළදා හාඳුරු තරහ වෙන්නේ නැහැ, පෙරහැර කෙරුවේ නැහැ කියලා. නමුත් අතීතේ රාජරාජ මහමාත්‍යාදීන් මේවා පුද පූජාම් පවත්වලා වීදි සංචාරය කරලා ශස්ත්‍රීකත්වය බලාපොරොත්තු වුණේ, වැස්ස වතුර බලාපොරොත්තු වුණේ, අස්වැන්න බලාපොරොත්තු වුණේ. ඒ අස්වැන්න නැති කරන්නේ නැති වෙලා තියෙන මේ පාපතර පාහර කාලකන්ණි පාලකෝ නිසා. මම අති ගෞරවනීය මහා සංඝරත්නය සමස්ත රටේ ජනතාවගේ සියලුම පූජක උතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා, මැතිවරණයක් තියෙන තුරාවට ඔය පක්ෂ විපක්ෂ එකෙක්වත් ගෙන්න ගන්න එපා පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට.